ජීවිතේ හැම මතකයක්ම නකලා දාලා එක මතකයක් විතරක් ඉතුරු කරගන්න ලැබුණත් ඔයාලා ඉතුරු කරගන්නේ මොන මතකයද? කාගේ මතකයද? නිකම් ඉන්න ගමන් කල්පනා කරලා බලන්න. එක පාරටම මෙහෙම කිව්වම අම්මා, තාත්තා, සැමියා, බිරිඳ, පුතා, දුව, මම එහෙම නැත්නම් ගෙදර යන පාර කියලා උත්තර ටිකක් එන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්න. ඔයා කලින් කියපු එකක්වත් තනි තනි මතකයන්ද? එහෙම නැත්නම් පරණ මතක ගොඩක් ඇසුරෙන් හදාගත්ත ප්‍රොජෙක්ෂන් එකක්ද? පරණ මතක ගොඩක් ඇසුරෙන් හදාගත්ත ප්‍රොජෙක්ෂන් එකක නේද ඔය චරිත ඔක්කොම ඉන්නේ? තමනුත් ඇතුළුව. හැම සිදුවීමක් උඩටම අපි ප්‍රොජෙක්ටරයකින් වගේ පරණ මතක ගොඩක් ප්‍රොජෙක්ට් කරනවා. ඉන් පස්සේ ඒ සිදුවීම මතකයක් විදියට මතක මල්ලට එකතු වෙනවා. ජීවිතයේ හැම තැනම අපි ඔය මතක මල්ල කරේ තියාගෙන යනවා. හැම තැනකදීම අර ප්‍රොජෙක්ෂන් එකම කරනවා. මේ මුළු ජීවිතේම නිර්මාණය වෙලා තියෙන්නේ අර මතක මල්ලෙනුයි ප්‍රොජෙක්ටරයනුයි නේද? ඔය දෙකෙන් එකක් හරි අවුල් ගිය වෙලාවට ජීවිතයක් නෑ නේද? ඇත්තටම එහෙම අවස්ථාවක් ලැබුණොත් මිනිස්සු අර මතක මල්ලෙන් ඉතුරු කරගන්නේ තමන්ගේ මතකය හොඳින් තියෙන වෙලාවට වැඩිපුරම කරදර කරන, වැඩිපුරම වද දෙන මතකයම තමයි. එහෙමත් නැත්නම් අමතක කරන්න වැඩිපුරම සටන් කරන, අරගල කරන මතකයම තමයි. අවසන් තෝරා ගැනීමක් කරන්න ඉඩ ලැබුණත් අපි හුඟක් වෙලාවට කරන්නේ ඒ මතකය විතරක් තියාගෙන අනිත් සියරම මකලා දාන එකයි. මේක පුද්ගලයෙකු සම්බන්ධ මතකයක් වෙන්න පුළුවන්, සම්බන්ධතාවක මතකයක් වෙන්න පුළුවන්, සිදුවීමක මතකයක් වෙන්නත් පුළුවන්. හැබැයි ජීවිතේ එක එක දශකයේ ඒ විශේෂ මතකය වෙනස් වෙනවා. කාලයත් එක්ක ඒ මතකවල වටිනාකම වෙනස් වෙලා යනවා. ඒ ලස්සනම ආදරණීයම මතකවල ඇත්තටම තියෙන්නේ සිදුවීම් හෝ පුද්ගලයන්ට වඩා දැනෙන විදිහ. ඒ මතක ආවර්ජනයේදී මුලින්ම වෙන්නේ ඒ දැනුන හැඟීම අපි විඳින එක. මේ ලෝකයේ බහුතරයක් මිනිස්සු සම්බන්ධයෙන් මේ කියන කතාව හරි බව ඔබේ හෘදය සාක්ෂිය ඔබට කියාවි. ඒකට හේතුව මොකක්ද? මතකය එක්ක අපිට තියෙන්නේ රුදුරු සොඳුරු ගනුදෙනුවක්. මේ රුදුරු සොඳුරු බව එක විට දැනෙන එකට කියන්න වචනයක් ඇත්තටම මම දන්නේ නැහැ. ඒත් එකම මතකය වුණත් එක පැත්තකින් බැලුවම සුන්දරයි, තවත් පැත්තකින් රුදුරුයි. හුඟක් මිනිස්සු මතකය එක්ක කරන ඉවරයක් නැති සටනට අරගලයට හේතුවත් මතකයේ මේ තියෙන රුදුරු සොඳුරු බව තමයි. මේක ලියාගන්න මැජික් ෆෝමියුලාවක් නැහැ. තියෙන එකම ක්‍රමය මතකයේ තියෙන මේ රුදුරු සොඳුරු බව ඒ ස්වභාවයෙන්ම බාර ගැනීම විතරයි. ඒක ෆැක්ට් එකක් විදියට පිළිගැනීම විතරයි. අපි ෆැක්ට්ස් එක්ක පොරබඳින්නේ නැහැනේ. එහෙම පොරබඳල වැඩකුත් නැහැ. කරන්න පුළුවන් එකම දේ ඒක ඒ විදියට බාරගෙන ඒකත් එක්ක ගනුදෙනු කිරීම විතරයි. එතකොට එකම මතකය සුන්දර වෙනකොට ඒ සුන්දරත්වය වින්දනය කරනවා. රුදුරු වෙනකොට ඒ රුදුරු බවට වේදනාවට ඉඩ දෙනවා. ලෝකයේ ඇති අනෙක් හැම දෙයක්ම වගේ වේදනාවත් ඇවිත් යනවා. මේක තේරුම් ගන්නකොට අමුතුවෙන් මතක අමතක කරන්න කියලා කරන්න සටනක් ඉතුරු වෙන්නේ නැහැ. මිනිසුන්ගේ ඔළුවේ වේදනාකාරී මතක අමතක කරවන සිස්ටම් එකක් කොහොමත් තියෙනවා. සමහර ඇක්සිඩන්ට් වුණ අයට ඒ මොහොත අමතක එකයි. අතිශය වේදනාකාරී සිදුවීම් අමතක වෙනවා කොහොමත් ඒවා ඒ මොහොත විතරයි නම්. හැබැයි සමහර වේදනාකාරී දේවල් නිරන්තර වෙනවා නම් ඒවා මොලේ අවුල් කරනවා. මොලේ විසින්ම ඒවයින් ගැලවෙන්න ට්‍රික්ස් හදලා දෙනවා. ඒත් අපි නැචුරල් ඉන්ස්ටින්ක්ස් වලට, නැචුරල් බිහේවියර් වලට පිටින් ගිහින් සමාජ වෙනුවෙන්, කල්චර් එක වෙනුවෙන් ට්‍රැප් වෙනවා. ඔයත් මමත් දෙන්නම එහෙමයි. ජීවිතේ වඩාත්ම අමාරු එක එක තැන්වල අපි විඳින වේදනාව නෙවෙයි, ඒ වේදනාවට එරෙහිව අපි කරන සටන. ජීවිතේ කියන්නේ සරලවම ගත්තොත් හිත. හිත නැත්නම් ජීවිතයක් නෑ. අපි අත්දකින්නේ අද. හැබැයි අද කියන්නෙත් අපි කවද හරි දවසක හිතපු දෙයක් වෙන්නත් පුළුවන්. අනාගතය කියන්නේ අපි වෙන්න ඕන කියලා හිතන දෙයක් වෙන්නත් පුළුවන්. කොයි හැටි කොහම වුණත් හිත නැත්නම් ජීවිතය කියලා එකක් නෑ. ඉතින් මේ ජීවිතයේදී මනුස්සයෙකු අත්විඳිනවා නම් අත්විඳින්නේ මතකයේ රුදුරු බවෙන් ගැලවීමේ නිදහසක් නෙවෙයි, මතකයේ රුදුරු බවට එරෙහිව කරන
සටනින් ගැලවීමේ නිදහසයි. ජය වේවා.